යන්න ඕන නේද? මොකද මේ නඩුව? මේ නඩුව කොරෝනා සමයේ අර ජනතාවේ බඩගිනින් ඉන්නවා කියලා ලොකු රාවයක් ගියා. ඉතින් මම ගඩි සිරිසේන මහත්මයාගෙන් අරලිය හාල් අරගෙන මගේ කාඩ් එකකින් සල්ලි වලට අරගෙන බෙදන්න ගිහිල්ලා ලොරියක් හාල් ලොරියක් ඇවිල්ලා ඒක බෙදන්න යන වෙලේ ආගියුමන්ට් එකක් වෙලා විවාදයක් වෙලා ඒකට ඇතුණු ප්‍රශ්නේ මත මට නඩුවක් දාලා තියෙනවා. ඒක ගිය සැරේ ගරු මහාධිකරණයේ විසිකලා නඩුව. පොලිසියෙන් නැතු නමුත් ඉතින් පරිගන්න ආයෙ දාලා තියෙනවා. ආයෙ දානවා ඒක. බොරු නඩුවක්. ඔව් ඉතින් එතන එතන පොඩි මේ වාදයක් වුණා. එතකොට ඒ හිටිය පොලිසිය මහත්තයා මේ මම ඔහුට පහර දුන්නා කියලා බොරුවට ඇඩ්මිට් වුණා පොලිසිය මේ හොස්පිටලේ ගිහිල්ලා. අසාධ්‍යයි කියලා. මේ කතා බහ කරපු එක. ඉතින් ඒකට ඒක නිකන් ඇදි යනවා. ඉතින් අපිට වැඩක් කරගන්න නැහැ. තාම හිරෙන් ඇවිල්ලා අවුරුදුයි මාස හතක් ඉඳලා හිරේ දුක් විඳලා ඇවිල්ලා තවත් නඩු ගොඩක් තියෙනවා මේ වගේ බොරු නඩු. මේ හාල් බෙදන්න කියන නඩු. දැන් ඉතින් අවුලක් නැහැනේ දැන් ඉතින් අපේ යනවා මේ සංචාර වලට කියලා තිබුණේ කියලා හොඳ ප්‍රීතියෙන් ඉන්නවද වෙන දඩට. ඔව් ඒසි ඒක ඇත්තේ ඉතින් ඒක ඉතින් ජනතාව මට මේ ආරාධනා කරනවා පිටරට වලින්. ඒගොල්ලෝ ඒවට හොඳට මට මේ මුදල් දෙනවා තෑගි බොහෝ දෙනවා සේරම දෙනවා. ඉතින් පොඩි කාලේ අවුරුදුයි මාස හතක් හිටියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ඉතින් මේ දුක් විඳලා ආවා. ඉතින් දැන් රටවටා මියුසිකල් ෂෝ තියෙනවා. මියුසිකල් ෂෝ වලට යනවා. කලා කටයුතු කරනවා. ෆිල්ම් කීපයක් හම්බෙලා තියෙනවා කරන්නේ. ඒවා කරගෙන මම සතුටෙන් ඉන්නවා. නමුත් ජනතාව නම් එච්චර සතුටකින් ඉන්නවා කියලා පේන්නේ. කරන්ට් බිල් නම් ගොඩක් වැඩි. කරන්ට් බිල් තුන් ගුණයක් වැඩි කියලාද මම හැම වෙලේම ජනතාව අතර ඉන්න මිනිස්සෙක්. ජනතාව හම්බ වෙනවා. ඉතින් කරන් බිල ගොඩක් වැඩි කියලා කියනවා. බඩුවල බිලත් ගොඩක් වැඩි කියලා ජනතාව කියනවා. හැබැයි ඒුණත් මේ අනිල් වික්‍රමසිංහ මහත්තයා මේ හොඳයි කියලා කියනවනේ. උඹට වැඩි ඇත්තම හොඳක් තියෙනවා. හවුද සිරසගෙන්ද කියන්නේ? මොකෙන්ද කියන්නේ? හොඳයි කියන්නේ. ජනතාව කියනවා. ජනතාව කියනවනේ. මොකද මම කියන්නේ නැත ඔය සංගීත වලට අර ගියාම දැන් අවුලක් නැහැ. දන්නේ නැහැ මල්ලි. ඉතින් කියන්නේ දැන් මේ මොකද මොනවා විකුණලා දන්නේ නැහැ මේට කියන්නේ වැඩි. ඉතින් අපි දන්නේ හරියට මේ ගැන. හැබැයි බෑන්ක්‍රප්ට්සි කියන එකෙන් බේරුනේ කියන්නේ බංකොලොත් භාවයෙන් බේරිලා IMF එක ලැබුණේ කියන හරි වටිනවා. ජනතාව දැන් පෝලිං වල දුක් විඳින්නේ මේ ඒක තියෙනවා. නමුත් මේ කරන් බිලයි බඩු බිලයි හොඳටම වැඩි ඒ தත්ත්ව තියෙනවා. හැබැයි මහා පරිමාණ ව්‍යාපාරිකයන් ණය කපන්න යෝජනා කරා කියලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ වුණා. ඒ කතාව ඒක මුතුම කොහොමද දකින්නේ? මම දැක්ක මහා පරිමාණේ ලෝක හොරුන්ගේ ණය බොල් ණය වශයෙන් කපා හැරලා කියලා දාලා තිබුණා නේ. ඒ කියන්නේ රටට ගොඩක් වින කරපු මම දැක්කා. මම දන්නේ ඒ සෝසස් ඇත්තද බොරුදු කියලා. මොකද මම දැක්ක පෝස්ට් කීපයක් සමාජ මේ ජාලාවල දැක්කේ ප්‍රසිද්ධ චරිත කීපයක කෝටි ගානක ණය මුදල් බොල් ණය වශයෙන් කපා හැරලා කියලා වේ ඔෆ් කරලා කියලා තිබුණා. ඉතින් ඒක දුප්පත් අහිංසක මිනිහෙක් ණයක් අරගෙන ගෙව්වේ නැත්නම් පැහැර හැරියොත් අනිවාර්යයෙන්ම කියලා හිරේ දානවා වද දෙනවා. මේ සියලු දේවල් රාජ්‍ය සද්දක. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. පහුගිය ටිකේ ඒ වගේ දූෂණ වංචා කරව බොහෝ අයට රැකවරණේ ලැබුණා. දැන් පහුගිය දවසේ මේ ප්‍රකාශ වුණා විදි කීපක් තිබුණා ආගමික සංහිඳියාව නීතිකරණ ප්‍රකාශ කළා කිව්වා. ඒදී නීති ක්‍රියාත්මක කරන මුතුමගේ මතය මොකක්ද? මම නම් කියන්නේ ගෞතම බුදුරජාන් වහන්සේ ඒ වගේම නබිනායකතුමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ ඉතාම හොඳ කීර්ති නාමයක් දිනාගත්ත ගෞරවනීය චරිත. හොඳ ලෝකෙට හොඳ කරපු චරිත. හොඳ දහමක් දෙසු අය. ඉතින් ඒක විවේචනය කරන එක මම අනුමත කරන්නේ නැහැ. ඕනකෙන්ට මතයක් දරන්න පුළුවන්. ඒකේ තමුන්ට කැමති ආගමකට යන්න පුළුවන්. නමුත් ප්‍රසිද්ධියේ බහුතර ලෝකයේ බහුතර ජනතාවක් ගරු කරන ආගමකට ආගම් ශාස්ත්‍රවරයෙක්ට හෝ ඇදහිල්ලකට වටිනාගමකට පහර ගහනවා නම් ඒක වැරදි කියන මතේ මම ඉන්නවා. හැබැයි මම නම් බොහෝ දුරට විද්‍යාව තමයි විශ්වාස කරන්නේ. පහුගිය කොරෝනා සමයේ ඒක හොඳම උදාහරණයක්. සියලුම ආගම් වල අය හැංගුණා. හොස්පිටල් විතරක් ඇරියා මල්ලි. වෛද්‍යවරු තමයි දෙවිවරු උනේ. ඉතින් ඒ හින්දා මං හිතනවා මම දැනට විශ්වාස කරන්නේ මගේ දැනුම අනුව NASA ආයතනයේ තමයි මම විශ්වාස කරන්නේ. වෛද්‍ය විද්‍යාව මම විශ්වාස කරනවා. මම
ඇදහිලි වලට එච්චරම මගේ මේකක් නෑ. මතින්ද තමයි මේක වුණා කියලා කියන්නේ ඔබතුමාගේ ජනිත කතාවෙන් නිසා තමයි ඔබතුමාට ඉරිය යන්නේ. ඒ වගේ රටට බ්‍රේක් නැති අර මොකක්ද වෙන්නේ? නෑ මල්ලි, ඉතින් භාෂණ නිදහස කියන්නේ ඒක මේ භාෂාවේ නිදහස. ඒක වල්බූරු නිදහසක් නොවිය යුතුයි. නමුත් භාෂණ නිදහස කිව්වම මත දැරීමේ අයිතිය ඕන කෙනෙක්ට තියෙනවා. දැන් ඔයා සායි බබාව අදහන්න පුළුවන්. නමුත් සායි බබා පහුගිය ටිකේ අර කනප්පු යටින් රොලෙක්ස් වොච් එකක් අරගෙන ලෝගෝ හොරෙක් කියලා ආරංචි වුණා. ඉතින් එතකොට මේ ඒ අහු වෙනකන් එයා වැදහුවා මිනිස්සු. ඉතින් ඒ වගේ ඊට පස්සේ තවත් මේ ආගම් ශාස්ත්‍රූරයන්ගේ දහම විකුණාගෙන කන ගොඩක් අය ඉන්නවා. ඒ දහම වැරදියට පාවිච්චි කරගෙන ගොඩක් බොහෝ සල්ලි හොයන ගොඩක් අය ඉන්නවා. ඒවත් ගොඩක් වැරදි. ඉතින් මං හිතන්නේ කෙනෙක්ට ආගම දහම ගැන මතයක් දරන්න පුළුවන්. නමුත් ලෝකෙට මහා සේවයක් කරපු ශාස්ත්‍රීය වහන්සේලාට, ජේසුස් වහන්සේලාට, ඒ වගේම නබි නායකතුමාට වගේ ගෞරවනීය චරිතවලට මඩ ගහනවා නම්, අපහාස කරනවා නම් ඒක වරදක් එක්කම නැත්නම්. ඔබතුමාගේ අතු බැඳලා තියෙන එක ලියන්න නැති වෙයිද? මේකට කවුරුත් උනන්දුවක් නැහැ වගේ මල්ලි. මගේ ප්‍රජාතිය ගැන, ඒ කියන්නේ පෞද්ගලිකේ ඒගොල්ලෝ මට උදව් කරපු බොහෝ දෙනාගේ මතෙ වුණේ මම කොමර එළියට ගන්න. ඉතින් ඒක එළියට ගත්ත ඒකට මිනිස්සු අහසක් මාධ්‍යවලට ජනතාවලට මහන්සි වෙන හැමෝටම පොදු ස්තුතියක් මම කරනවා. නමුත් මේ ප්‍රජායිතිය ටික ටික කල් යනවා. ඉතින් මම දන්නේ මොකද වෙන්නේ කියලා. ඒක ලැබෙයිද නැද්ද දන්නේ නැහැ. නමුත් මම කලාකරුවෙක් විදිහට මේ ටිකේ බොහොම නිදහසක් භුක්ති විඳමින් ලංකාව වටේ ලෝකෙ වටේ යමින් මියුසිකල් ෂෝ කරගෙන චිත්‍රපටවල රඟපාගෙන සතුටින් ඉන්නවා කියලා ජනතාවට කියන්නේ. ජනතාවට බොහොම ස්තුති මාව බේරලා එළියට ගත්තා. කව තිබුණේ එන්න තිබුණේ මාස 4ක් වගේ. මට ඕන ඒ ටිකක් ඉඳලා එන්න තිබුණා. ඒ කියන්නේ හිරගෙදර මල්ලි අවුරුද්දයි කියන්නේ මාස 8යි දවස් 10යි. ඉතින් මම හිටියා ආගෝගිය අගෝස්තු 26 වෙනිදා මට නිදහසක් මුණේ. මම අවුරුද්දකුත් මාස 7ක් ඉඳ විජේ කුමාරතුංග මහත්තයා හැදී මාස 2යි. නෑ විජේ කුමාරතුංග මහත්තයාගේ මාස 2ක් අමාරයි. තව පෞගීටිකේ සුමාන 2යි මාසයි ඔහොම ගණන් වල කට්ටි හිටියේ. නමුත් මට නම් ඉන්න උනා හලෝ අවුරුද්දයි මාස 7යි දින 17යි ඉන්න උනා. ඉතින් හරිම දුක්බර කාලයක්. දැන් නම් ඒ ගුණ දේත් එක්ක අත්දැකීම් ලබාගෙන සතුටින් ඉන්නවා. අවුකන ඓතිහාසික පුරපසොන් කලාපය ජූනි මස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මස 3 දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන්න. දමින්ද සම්පත් 076-4260-15 නෙල්සන් 077-75-1348 ලංකා 077-07-11-425 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්